ආයුබෝවන්. අද සාරි පාඨමාලාව ගැනයි කතා කරන්න හිතුවේ. මොකද මේක බොහොම ජනප්‍රිය පාඨමාලාවක්. මම සාමාන්‍යයෙන් අවුරුද්දට එකයි කරන්නේ. නමුත් මේ සැරේ තව පන්තියක් ළඟදීම ආරම්භ කරනවා. මොකද කලින් එකේ ළමයින්ගේ නිර්මාණ තමයි ඇත්තටම මේ තියෙන්නේ. මේ ඔක්කොම මගේ ශිෂ්‍යාවන්ගේ නිර්මාණ මම මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. මේ ඉතාම ළඟදී පැවැත්වුණු පාඨමාලාව. අපි මේ පාඨමාලාවේදී ඇප්ලික් වර්ක්, pearl work, sequin work, cut work, glitter work, ත්‍රිතා පහසුවෙන් වර්ණ ගන්විය හැකි මල්, one stroke painting, cord work, ඉතාම වැදගත් දේ සාරියක් සෙක්ෂන් කර ගැනීම. ඒ කියන්නේ සාරියක කොහොමද අපේ මෝස්තරය යොදාගන්නේ සහ හැට්ටයට කොහොමද ඒ මෝස්තරය යොදාගන්නේ, කැන්ඩියන් සාරියකට කොහොමද කරන්නේ, ඉන්ඩියන් සාරියකට කොහොමද කරන්නේ සහ වර්ණ ගැලපීම්. ඉතාම වැදගත් වර්ණ ගැලපීම්. අපි කොහොම හරි පාට ටිකක් අරගෙන රතුයි, කහයි, නිලුයි, දමුයි ඔක්කොම එක මෝස්තරයකට පාවිච්චි කරන්න බැහැ. එතකොට කිසි ලස්සනක් නෑ. ඔගලන් දැකලා ඇති. ඇත්තටම මට සමහර වෙලාවට ෆේස්බුක් එකේ දකින නිර්මාණ දැක්කම දුක හිතෙනවා. අනේ මේ ඇයි මේ ළමයි මෙච්චර මහන්සි වෙලා මේක කිසිම පිළිවෙලක් නැතුව වර්ණ ගලපන්නේ නැතුව ඇයි මෙහෙම කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක හින්දා ඕනම දෙයක් අපි බිස්නස් එකක් කරනවා නම්, අපි ආදායමක් ගන්න නම් අපි ඒක හරියට ඉගෙන ගන්න ඕනේ. හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ. හරියට උගන්වන කෙනෙක්ගේ මේ කෝස් එකේදී අපි ටසල් කරන්න ඉගෙන ගන්නවා. දැන් ඕගලන්ට පේනවා මේ sunflower එක. ඒක අපි හරි ලස්සනට වර්ණ ගන්වලා තිනවා. එළිය අඳුර එන්නේ කොහොමද? නිකම්ම නිකං කහපාටක් ගෑවා ගාලා වටේ outline කරොත් ඔය ලස්සන එන්නේ නැහෙනේ. ඉතින් ඕගලන්ට කැමති නම් මේ තියෙන WhatsApp number එකට මට WhatsApp message එකක් දාන්න ඊළඟ පන්තිය සඳහා සහභාගී වීමට. මේ ටසල් නිර්මාණයත් මේ පන්තියට ඇතුළත්. ඉතින් හරි විදිහට නිවැරදිව ඉගෙනගෙන ඕගලංගම ව්‍යාපාරයක් කරන්න කොම මගින් ඉගෙනගත්ත ඕනම ශිෂ්‍යාවක් හරි ඒ කියන්නේ එක හරියට කරනවා. ඒකනේ අපි වෙන්න ඕනේ. අපි කස්ටමර් කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා නම් අපි හරි දෙයක් දෙන්න ඕනේ. ඒක තමයි මම ළමයින්ට කියලා දෙන පළවෙනි කාරණාව. අපි කොහොම හරි කරන්න නෙමෙයි, අපි නිවැරදිව. මොකද මේ වවල හරියට ක්‍රම තියෙනවා, කළ යුතු විදි තියෙනවා. ඉතින් දැන් මෙන්න මං පාට කරා සායම ගියා කියන්නේ හරියට කරලා නැති නිසා. හරියට කරොත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඕගලන්ට මේ පාඨමාලාව හරිම වැදගත්.